Hari me, okkoma ready ne? Ola ready ne? Last chela inne. Nuberu mathya. Oha medare inno. Gunawansa. Me hita wara. Bo otthara hita hanko mamme ape mathya gawa inne pe. Oba pawulu ge nimini me hita wara. Karan karan pe. Me mathya me hondai ne. Awulak nan ne. Samantha. Oha athen denna. Ithenna? Oh, athen denna. Sandali, oha me patthane. Shwade baru. Dan dekha ke bithara me slight pitching prashna wage aktib ba e yarenna samasthayak bithara wede hondai. Mama kemathi e wedeeta. Man obata suba patanawa. Oh matath madush ekama thamai kiyan thiyenne podi prashna tikak thibuna e unata oya hondata sing kara man wish karanawa inaga watiyata yanna kiyala. ඔව් මදුෂ් මේ මං හිතන්නේ මේ තෝරාගත්ත ගීතය වාගේ වොයිස් එකට හොඳටම ගැළපෙනවා හැබැයි මට හිතුන දෙයක් තමයි තව ටිකක් ප්‍රැක්ටිස් කරා නම් ඊට වැඩිය හොඳට ඔයාලට සින්දුව කියන්න තිබ්බා කියලා කොහොම වුණත් අපි බලමු wish you all the best අහසපුරා තාරකාවන් එකින් එක ඔවුන්ගේ දීප්තිය බබලන්න පටන් ගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තාරකාවන්ගේ දීප්තිය දෙගුණ තෙගුණ කරගනිමින් ඔවුන්ම විසින් ඔවුන්ගේ ආලෝකය නිපදවන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අතරම බලමු මේ තාරකා සිය යතුරුින් කවුද අග්‍ර තාරකාව බවට පත්වන්නේ කියලා. ඔබටත් මටත් එකසේ පෙනී යනවා මේ තාරකාවන් සියය. ඉතාමත් උණුසුම් තරංගයක් දෙන්න ඔවුන් ලෑස්ති වෙලා ඉන්න බව බලමු මේ තාරකා සියයෙන් කවුද අග්‍ර තාරකා බවට පත්වන්නේ කියලා අද දවසේ තරංග වදින තරංගකරුවන් 10 දෙනා අතුරින් දැන් මේ හස්තලයේ මත තරංග වදින්න සූදානම් වෙලා ඉන්නේ 7 වෙනි තාරකාව එහෙනම් අපි ඔහුටයි මේ අරමුම ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකයි නව ක්ලියර් ෂැම්පු මෙන්න පිළිගන්න ශානික රුබේරු හරි පටන් ගමු. ඔව් මගේ ගම මොනරාගල මොනරාගල බුත්තල නෝනාගම පාරේ තලාකොළ වැව කියලා හරියක් තියෙනවා ඒ හරිය තමයි තියෙන්නේ. ඔව්. හොඳ සංචාරක ආකර්ෂණයක් තියෙන පැත්තක නේද? ඔව් ඇත්තටම කතරගම පැත්තට එනකොට යාලා අබේ භූමිය හම්බ වෙනවා. ඊට අමතරව අපේ ගම් වලට කෙට්ටුව තමයි බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනේ තියෙන්නේ. ඒ වගේම දෙමට මල් විහාරය ඔය වගේ හුඟක් තැන් හැතැම්ම 20ක් වගේ වෙනකොට තමයි තියෙන්නේ ගම් වලට කිට්ටුව. හරිම ලස්සන පළාතක්. එහෙම නේද ශාලික? ඔව් පිටින්නම් බලන අයට හරිම ලස්සන පළාතක්. හැබැයි මේ පළාතේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත හරිම දුෂ්කරයි. ඇත්තටම අමාරුවෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ.
ඒ කියන්නේ ශානිකලත් එහෙමද? මගේ තාත්තා මිනි කඩ සාප්පුවක් කරන්නේ. ඉතින් ලෝකෙ මිනිස්සු මැරණ එක නවතින්නේ නැහනේ. ඒක නිසා අපිට ප්‍රශ්න ටිකක් අඩුයි අතරම. බඩු ශානිකි අපිට ලැබෙන්නේ හරිම දාර්ශනික පිළිතුරු. කියන්නේ කවදාවත්ම බංකොලොත් නොවන ව්‍යාපාරයක්. එහෙම නේද? හරි ශානික පොඩ්ඩක් මෙහාට එන්නකෝ. කොහ එන්න. අපිට මේ විශේෂ දෙයක් දැන් බලන්න තියෙනවා. බලමු. හරි. Live to stand by, ready to on air. කවුද මේ? ශානික කවුද මේ කියලා කියන්නකෝ. ශානික පුදුම වෙලා. අපි ශානිකටත් නොකියාම යාලා ගෙදර කට්ටිය හම්බෙන්න ගියා. ඉතින් ශානික අපි ආසයි ඔයාගෙන්ම දැනගන්න මේ කවුද කියලා. හරි. මේ මගේ කොල්ලගේ ජයග්‍රහණේ ඒකාන්තයි. ඒ සමත්ය සමත්ය මේ පුළුවතර ඉක්මනින් කාර් කරගෙන ටවුමට පලයන්. ගිහල පුළුවතරන් SMS කස්සපන් ඈ. මේ එකකට 50 ගන්න දීපන්. එකකට 50 ගන්න. දවල් අර බැංකුවෙන් ගත්ත සල්ලි ඉතුරු ගියතියේ. ඉතුරු 20,000 ගානක් තිබ්බා. හරි 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 මේ ඒ ඔක්කොම SMS කස්සපන් බං ඉක්මනට. මේ අනේ ඥානේ ඥානේ. ගිහල උදව්යන් කරන්නේ. අපේ වාද්‍ය මේ ශානික වාද්‍ය සින්දු කියනවා බලන්න නැතේ එතකොට. ශානික ඔය ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. ඇතෙන්ම ඔව්. කියන්නක බලන්න. අපිට ආසයි දැනගන්න. තාරුණ්‍ය කියලා කියන්නේ ජීවිතේ වැඩිපුරම වරද්දා ගන්න
ශානික කියපු කතාවට අපි හැමෝම සංවේදී වුණා. සහ ශානික මේ ගායනා කරන්න යන දේ ගැන ශානිකට තියෙන දැක්මට අපි සැලියුට්. අපි යමු සින්දු.
දෙයනේ මේ කෙල්ල මේ රෑ වෙලා කොහෙ ගියාද දන්නේ නැහැ බලන්න තාත්ත දැන් ওই ගියා ආවේකට වැවට හරි පැන්නා උඹ ආදන්න රුබේරුවා ගෙදරට ගිහිල්ලා උත් එක පැටලෙන්නේ ඒක කොල්ලකත් එක්කම් පන්නේ නැතුව ගියා